කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පෝත්‍රිකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලබන 11 වෙනිදා දක්වා දිගටම වෙසක් උත්සවයේ සැමරීමේදී පිළිපැදිය යුතු උපදේශ මාලාවක් අවුරුද්දේ හිටියා වගේ වෙසක් දවසෙත් ගෙදරට වෙලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් දේශපාලන පක්ෂ ලේකම් වරුන් සහ මැතිවරණ කොමිසම අතර හෙට සාකච්ඡාවක් ලබන 4 වනදා අගමැති අරලියගහ මන්දිරයට කළ කැඳවීම ජවිපේ ප්‍රතික්ෂේප කරයි 5000ට 1000ක් ගැටලු ප්‍රථමයෙන් දේශීය පුවත් කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පැවතියද ජන ජීවිතයේ සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වන සඳුදා ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කරනවා ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ එම නිවේදනය දැක්වෙන්නේ කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අඛණ්ඩව මැයි 11 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි එමෙන්ම ලබන 6 වනදා සිට 11 වනදා දක්වා සමස්ත දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා ජනාධිපති මාධ්‍යංශයේ විසින් නිකුත් කළ නිවේදනය තුල දැක්වෙන්නේ කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීත් ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි මාස 11 වන සඳුදා ආරම්භන බවයි. මේ අනුව කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය ලබන මැයි මාස 11 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ මෙම මාධ්‍ය නිවේදනයේ පහතින්ම දක්වා ඇති කොටස පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ජනතාවට අත්‍යවශ්‍ය වන බැවින් අපේ උපුටා දැක්වීමට සූදානම්. එහි දැක්වෙන්නේ කොළඹ කලුතර ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මාස 6 වන බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රියේ 8 සිට අලුයම 5 දක්වා බවයි. එම දිස්ත්‍රික්කවල මැයි මාස 6 වෙනි බදාදා රාත්‍රී 8ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි මාස 11 වන සඳුදා අලියම 5 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් අර්ථ ගැන්වෙන්නේ කෙසේ වෙතත් කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීත් එම දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික දෙංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතු බවත් සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලබන බවත් ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා අවශ්‍යෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස් වලම රැඳී සිටින ලෙසට ඉල්ලීමක් කරනු ලබනවා කවරෙකු හෝ නිවසෙන් බැහැරව යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණක් බවත් ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතු බවත් පොලිස් නිලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වළංගුවන්නේ රියදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේ නම් පමණක් බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා ලොව වැඩ කරන ජනතාවගේ දිනයේවත් ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා මේ එම අභිමානවත් කම්කරු දිනයේ ඉතිහාසයයි මේ මාස පළමුවෙනිදා අන්තර්ජාතිකව සමරන ලෝක කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ අරගලය මත දිනාගත්තා කාර්මික විප්ලවයත් සමගම යුරෝපයේ ඇතිවුණු නිෂ්පාදන පිබිදීම ලොව සංවර්ධනයට දායක වුවත් එය එම කම්කරුවන්ට ගෙන දුන්නේ මහත් පීඩාවක් එම නිෂ්පාදනවල ප්‍රතිඵල කම්කරුවන්ට නිසි ලෙස නොලැබීම සහ වැඩි නිෂ්පාදනයක් වෙනුවෙන් සිය හාම්පුතුන් විසින් ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම ඊට ප්‍රධානතම හේතුවක් වුණා. මෙහිදී කම්කරුවන්ට පැය 10 සිට 18 දක්වා වූ කාලයක් තම රාජකාරී කටයුතු වල නිරත වන්නටත් සිදු වුණා. මෙම අවිවේකී වැඩමුරය තව දුරටත් ජනතාව තුළ ඇති කළේ අසහනයක්ම පමණයි. තම වැඩමුරේ පැය 8කට සීමා කරන ලෙසට ඉල්ලා 1886 වසරේ මේ මාස පළමු වනදා කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට එක්වන්නේ මේ අනුවයි.
කුඩා කණ්ඩායමකින් ආරම්භ වූ මෙම වැඩපරිචණයට තෙවන දිනය වන විට එක් වූ කම්කරුවන් පිරිස 65000ත් ඉක්මවන ලැබුවා. වැඩවර්ජනයේ තීරණාත්මක දිනය වූයේ 1886 වසරේ මැයි මස 3 වෙනිදා. එදින සිය හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ වර්ජණයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එෙහිදී කම්කරුවන් සිය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. සිය සහෝදර කම්කරුවන්ගේ මරණයත් සමගම තම සටන තීව්‍ර කළ කම්කරුවන් පැය 8ක සේවා මුරය දිනා ගැනීමට සමත් වුණේ ලේ දහඩිය සමග සිය අපමණ වූ කැපකිරීම ඊට මුසු කරමින්. ඉන් අනතුරු 1889 වසරේදී රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තමර්ගලයේ වෙනුවෙන් රුධිරය වැකිර වූ තමස්වගේන් සදාතනිකව සිහි කිරීමට තීරණය කළා. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්වන්නේ මැයි පළමු වනදායි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මැයි දිනය සමරනු ලැබුවේ 1927 වසරේදී. ඒ මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඊ.ඒ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝකයේ සමස්ත කම්කරු ජනතාවගේ දිනය අදයි. ඒත් වෙනතට ලොවටම හඬනගා සිය කම්කරු අයිතීන් ඉල්ලන ඒ හඬ අද දවසට නිහඬ වෙලා. ලොවම වෙලාගත් COVID-19 වෛරසය හේතුවෙන් මෙතෙක් ඉතිහාසයේ නිහඬව සමරන ලද ජාත්‍යන්තර කම්කරු දිනය බවට මෙවර කම්කරු දිනය පත්ව තිබෙනවා. අපේ රටේත් මැයි පළමුවනදා කම්කරු දිනේ දවස වෙනතට තිබුණේ කොහොමද කියලා ඔබට මතකද? එදා අපගේ රටේ කම්කරු දින සැමරුම් මේ අයුරින් පැවැත්වුණද වර්තමානයේ අපට එය අහිමි වී තිබෙනවා. වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් මෙන්ම පසුගිය වසරේ සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන්ද වසර දෙකකට අපට කම්කරු දින සැමරුම් උත්සව පැවැත්වීමට හැකි වූයේ නැහැ. කෙසේ නමුත් ඇතැම් පක්ෂ සහ සමාජිකින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අද දින ලෝක කම්කරු දිනය සමරා තිබුණා. එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේද ලංකා කම්කරු කොංග්‍රසයේ දජය ඔසවා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කම්කරු දිනය වෙනුවෙන් සැමරුමක් සංවිධානය කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කම්කරුවන් වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වූ දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් කම්කරු දිනය සමරනු ලැබුවා. අද කොරෝනා වසංගතයෙන් අපි සියලු දෙනාම විශාල තැතිගැම්මකට ලක් වෙලා ඉන්න වෙලාවක් ඒ වගේ කාලවකවානුවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අද අපේ මැයි දිනේ අපි සමරන්නේ විරුවන් සමග. අද අපි සුවවිරුවන් ගැන කතා කරනවා. විශේෂයෙන්ම සුවවිරුවන් කියලා අදහස් කරේ අපේ සෞඛ්‍ය සේවයේ ඉන්න සියලු දෙනා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩ කරන අපේ සම්මුද සම්වර්ධන නිලධාරීන්, ඒ වගේම සම්වර්ධන නිලධාරීන්, ඒ වගේම ග්‍රාම සේවක මහතුරු මේ සියලු දෙනාම ගමේ අද විශාල සේවයක් කරනවා. ඉතින් ඒ අයවත් සිහි කරලා තමයි අද අපි කම්කරු දිනය සිහිපත් කරන්නේ. අපේ රටේ අයිතිය කම්කරුවන්ගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම විටම කැපීලා වැඩ කරන කාලයක් තිස්සේ සෑම වර්ෂයකම මේ මාසේ පළවෙනිදා මැයි දිනය සමරනවා. ඒ කම්කරු අයිතීන් ඒ වගේම ඒ අරගලය වෙනුවෙන් ජීවිත පූජා කරපු අය සිහි කිරීම සඳහා තමයි මේ දිනය සමරන්නේ. ඉතින් ඒ සැමරීම මුල් කරගෙන සෑම රටකම පාහේ කම්කරුවන් වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන්ම රාජ්‍ය සේවය වෙනුවෙන් ඒ වගේම වැඩබිම වෙනුවෙන් විවිධ අරගල කරලා දිනාගත්තු අයිතීන් බොහොමයක් තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ ආකාරයෙන් කටයුතු කිරීම අපි ඒක නිරපරාධ කළ යුතු දෙයක් විදිහට දැකිය යුතු වන්නේ. ඒ වගේම අද අපි විශේෂයෙන්ම කනගාටු වෙනවා විශේෂයෙන්ම ලෝකී ඇති වෙලා තිබෙන මේ තත්ත්වයේ අනුව මෙවර මැයි දින ඒ ආකාරයෙන් පවත්වන්න පුළුවන්කමක් නැති. මේ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ලේකම්වරයා විදිහටත් අපි ලේකම්තුමා සඳහන් ලේකම්තුමා සමග අපි සංකේතාත්මකව තම අපි මේ අවස්ථාව හෝ මේ පුෂ්පපහරේ දක්වලා අපේ ඒ ගෞරවය සමස්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් අපි ලබා දෙන්න කටයුතු කරනවා. මේ අතර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන නායකයින් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට මුහුණදී ඇති COVID-19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම කරන වැඩ කරන ජනතාවට ගෞරවය සහ ආචාර්ය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කරගන්නා බවයි. එමෙන්ම අතීත සියලු දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප COVID-19 නියත වශයෙන් ජයග්‍රහණය කරන බව සහතික බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය මැතින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ කම්කරු ජනතාවගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කළ පෙළපාලි සහ රැස්වීම වලින් තොරව වෝද අපගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කරන්නට අපට මගක් තිබෙන බවයි. එනම් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරමින් වසංගතයේ දුරලීමට සටන් වදින අයට වැඩ කරන ජනතාවගේ ධෛර්යය සහ සහය ලබා දීම බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. වැඩ කරන ජනතාව කියලා කියන්නේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන අය කම්කරුවම විතරක් නෙවෙයි. අත්‍යවශ්‍ය සේවා විදුලිය තෙල් වරාය ජලය වෛද්‍යවරුන්ගේ සිට හෙදසා සෞඛ්‍ය සේවාවන් ත්‍රිවිධ හමුදාව පොලිසිය රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රමුඛව රාජ්‍ය සේවකයා මේ සෑම කෙනෙක්ම විශාල කැපවීමක් කරන්නේ. ඒක නිසා මේ ලෝක කම්කරු දිනේදී අද මේ රටේ කොරෝනා වෛරසයේ මැඩලීමට වෙහෙස මහන්සි ගන්න වැඩ කරන මහ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවාවන්වල පෙනී සිටින මේ සෑම කෙනෙකුටම ගෞරවය සහ ප්‍රණාමය පුද කරන්නට ඕනේ. වැඩබිමේ කම්කරු පන්තියේ සහෝදර සහෝදරියන්ගේ දහඩිය මහන්සිය තුළ අපේ රට සුවිශේෂී ප්‍රාග්ධන ශක්තියක් උපයනවා. අපේ රටේ කම්කරු ප්‍රන්තියේ කැපකිරීම, අදිෂ්ඨානය, දක්ෂතාවය ඒ කැපකරන සෑම දහඩිය කඳුලක් තුළම අපේ රටට එකතු වන්නේ ඉමහත් ආර්ථික ප්‍රාග්ධන ශක්තියක්. මේ මානව ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය අපි රැකගන්නට ලුම්පන් ධනවාදයට අපි යට කරන්නට හොඳ නැහැ. වැඩ කරන ජනතාව ආරක්ෂා කරලීම සම්බන්ධයෙන් පියවර තුනක් ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහන සහ ආධාර දේශපාලන ભેදයකින් තොරව ජනතාවට ලබා දෙන්න. රැකියා අවස්ථා උත්පාදනය කරන මහා පරිමාණයේ සිට කුඩා පරිමාණයේ දක්වා සියලු ව්‍යාපාර ආරක්ෂා කරන්න. දේශීය ආභෝලිය අභියෝගය හමුවේ ආර්ථික යලි නංවාලීම උදෙසා අධීර කීපයකින් යුතු ක්‍රමික වැඩසැලැස්මක් සකස් කරන්න. එමෙන්ම ජාතික ජනබල වේගයේද මැතින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ 2020 ජාත්‍යන්තර කම්කරු දිනයේ සමරන මේ මොහොත අධිරාජ්‍යවාදය, ගෝලීය ධනවාදය තම නොහැකියාව සහ අසමත්කම පෙන්වන මොහොතක් බවයි. එබැවින් කොරෝනා වසංගතය ලොව වැඩ කරන ජනතාවට අගනා පාඩම් රැසක්ද කියා දෙන බවයි ජාතික ජනබල වේගයේ පවසන්නේ. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණ සැමරුම අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ සමගී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරට දේශපාලන ශාස්ත්‍රයේ ප්‍රබල චරිතයක් බවට පත් වූ තුන්වන විධායක ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ ජනනායකයෙක්. විශේෂයෙන්ම දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාවගේ හදවත දිනාගත් කෘතහස්ත දේශපාලඥෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතා මීට වසර 27කට ඉහතදී ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සංවිධාන කළ මැයි රැලියකට සහභාගී වී සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණ සැමරුම අද පෙරවරුවේ අලුත් කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණා. මෙහිදී ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සමගි ජනබල වේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අතර අනතුරුව ජනසුවය සමාජ සත්කාර වැඩසටහනේ තුන්වන අදියර ලෙස සුවහසක් වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවිලන යන්ත්‍ර දෙකක් සජිත් ප්‍රේමදාස මහතා විසින් මාලිගාවත් ප්‍රදේශයේ පිහිටි වකුගඩු රෝහලට පරිත්‍යාග කරනු ලැබුවා. රජයේ විසින් ඇඳිරි නීති ඉවත් කිරීමට කටයුතු කළේ කුමන පදනමකින් යන්න ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ වැයිතින සැමරුමට අද සහභාගී වෙමින් මේ ව්‍යසනයන් තුලින්ද අපිට පෙන්눔 කරන්න යන කවරක්වත් නෙවෙයි. ලෝකයේ ඉදිරි ගමන් මාවත සකස් වී තිබෙන සාමිකත්වයේ එකතු වීම, එක්ව අරගල කිරීම, එක්ව මැදිහත් වීම කියන සාධක ඉතා හොඳින් අපිට පෙන්눔 කරමින් තිබෙනවා. මේ පාලකයන් සමේ පාලක පන්තිින් අපි විත ඔප්පු කරමින් තිබෙනාන් කවරක්වත් නෙවෙයි. ඔවුන් මොනතරම් ප්‍රමාණයකට අපේ රටේ ජනතාව පිළිබඳ හෝ රටේ ජනතාව ගැන කල්පනා කරනවාද කියන සාධකයි. මේ ගත වූ මාස දෙක මාර්තු අප්‍රේල් කියන මාස දෙක පමණක් ඉතා හොඳින් අධ්‍යයනය කරොත් මේ පාලකයන් මේ පාලක පන්තිින් කවරෙක්ද කියන එක පිළිබඳ තීරුම් ගත හැකිව තිබෙනවා.
මෙම වසංගත තත්ත්වයට අපේ රට ගොදුරක් බවට පත්වන වෙනුවට එයි මුදවා ගැනීම සඳහා අවශ්‍යන මූලික සැලසුම් සකස් කළ යුතු තිබුණා. නමුත් මැතිවරණ පැවැත්වීමේ උවමනාවට වුන් පෙළ ගැහිලා තිබුණා. කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු ලබා දී හැකි වන්නේ නිර්දේශ ලබා දී හැකි වන්නේ සෞඛ්‍ය අංශේ. එනිසා අප්‍රේල් මාසයේ 20 වෙනිදා ඇඳිරි නීති ඉවත් කරන්නත් 22 වෙනිදා අවදානම් කලාපවල ඉවත් කරන්නත් තීන්දුව ගනු ලැබුවේ කවර සෞඛ්‍ය නිර්දේශයන් යටදේත කියන එක පිළිබඳව ජනාධිපතිවරයා රට ඉදිරිපත් කළ යුතුයි. මේ පාලකයන් කවරෙද්ද කියලා තීරුම් ගන්න මේ සිදුවීම් ජාලයම ප්‍රමාණවත් කියලා අපි විශ්වාස කරනවා. දේශීය කිරිපිටි මිල සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ දේශීය කිරිපිටි සමාගම් කළ ඉල්ලීමකට අනුව පසුගිය 28 වෙනිදා සිට බලපෑවෙන පරිදි මිල ඉහළ නැංවීමට කටයුතු කළ බවයි. ඒ අනුව රුපියල් 345ක් පැවති ග්‍රෑම් 400 දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 380 දක්වා ඉහළ නැංවා ඇති අතර රුපියල් 860කට පැවති කිලෝවක පිටි කිලෝවක මිල රුපියල් 945 දක්වා ඉහළ නැංවා තිබෙනවා. අද දිනේ තුල වාර්තා වූ රෝගීන් 25 දෙනා සමගින් මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුවය ලැබූ සංඛ්‍යාව 162ක්. මේ අතර රට තුල උද්ගතවි ඇති කොරෝනා වසංගතයේ හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේ නිවසේ සිට සමරන ලෙසයි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. COVID-19 වෛරසය ආසාදිනු වූ පුද්ගලින් 16 දෙනෙකු ඊයේ දින තුන වාර්තා වුණා. මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් 9 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන නාවික හමුදා සෙබළුන්. තවත් 6 දෙනෙකු ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලින් වන අතර අනෙක් පුද්ගලයා නාරාහේන් පිට දාපරේ මාවතේදී වාර්තා වූ ආසාදිත රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලෙයි. මේ අතර COVID-19 වෛරසයේ මැඩ පැවැත්වීම ව්‍යාප්ති පාලනය සෞඛ්‍ය ප්‍රතිකාරක සේවාවන් හා ඉදිරි සැලසුම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලතල සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව COVID-19 වෛරසයේ මර්ධනයට මෙතෙක්ගෙන ඇති වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් බවත් මෙම වෛරසයේ ව්‍යාප්තිය මර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවද විදේශ රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ කොරෝනා වෛරස් තත්ත්වය පාලනයට යටත් කොට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං මහතා පවසනවා. මේ වන විට බස්නාහිර පළාතේ විශාල වශයෙන් PCR පරීක්ෂණ සිදු කරනු ලබන අතර මේ වන විට විවිධ අවදානම් කණ්ඩායම් තෝරා ගනිමින් PCR පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එහෙත් තත්ත්වය තවමත් 100%ක් පාලනයකට ඇති බව පැවසියේ නොහැකි වීම හේතුවෙන් එහි පාලනය සෞඛ්‍ය අංශ වෙතගෙන ඇති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ. එසේම එළමින මැයි මාස 4 වන සඳුදා වන විට රට යථා තත්ත්වයට පත් කළ හැකි වීම හෝ නොවීම පිළිබඳව දැනට අනාවැකි පල කළ නොහැකි අතර කෙසේ වෙතත් වෙසක් සමය දක්වාම මෙම අධික සුපරීක්ෂාකාරී භාවය පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ. ඉන්නතුරුද තවත් කාලයක් ගතවනතුරු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් යම් පාලනයකට යටත්ව දෛනික කටයුතු සිදු කිරීමට සිතුවීම අනිවාර්ය බවද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 1397ක් සිදු කර ඇති අතර පරීක්ෂණවලට සාපේක්ෂව රෝග ආසාදිතින් හමුවන්නේ සුළු වශයෙන් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් PCR පරීක්ෂණ දෛනිකව සිදු කරන සාමාන්‍ය ප්‍රමාණය 1500 මට්ටමක දිගටම පවත්වාගෙන යන ලබන අතර එම පරීක්ෂණවලට ලක් කරන්නේ කුමන කණ්ඩායම්ද යන්න එළමින තත්ත්වයන් අනුව තීරණය කරනු ලබන බවද අදාළ නිවේදනයේ සඳහන්. එසේම අවශ්‍යතාවයක් සිදු වුවහොත් දිනකට සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 3000 දක්වාද වැඩි කිරීමට මේ වන විට හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවයේ සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බවයි. එසේම විහාරස්ථානයේ තුල පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසිරුවන පිරිස් කැවසෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසයි එම උපදෙස් මාලාවේ අඩංගු වන්නේ. මේ රටේ ජනතාවගෙන් ඉතාම කාරුණිකව අපි ඉල්ලා සිටිනවා එළඹෙන වෙසක් සමයේදී සිංහල දමිළ අවුරුද්ද ඔබ නිවසට වී සමරුවාසේම මේ බෞද්ධ ආගමික කටයුත්තත් තමන්ගේ නිවස තුලම සිදු කරන ලෙස
ඒ සියලුම ආමිස ප්‍රතිපත්ති පූජාමය කටයුතු පිරිස එකතු කරගන්නේ නැතුව පොදු ස්ථානවලට යන්නේ නැතුව තමන්ගේ නිවසේ සිට එම ආගමික කටයුතු කරන ලෙස ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා ප්‍රතිපත්තිමය සහ ආමිස පූජා කටයුතු තමන්ගේ නිවසේ තමන්ගේ පවුලයත් එක්ක ඉටු කරලා මේ වෙසක් සමයත් කොවිඩ් 19 මර්ධනය කර ගැනීමට රටක ජනතාවක් විදියට එකට එකතු වෙලා අදිස්ථාන සීලීව අපි මේ වෙසක් සමයේදීත් කටයුතු කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා පවතින තත්ත්වයේ හමුවේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මේ මාස 15 වන දින දක්වා සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. මේ අතර COVID-19 වෛරසයේ පැතිර යාමත් සමග නාවලපිටිය නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට සෞඛ්‍ය අංශ පසුකේදා කටයුතු කළ අතර ඊයේ දිනේදී මුළු නගරයේම විෂ බීජ හරණය කෙරුණා. කෙසේ වෙතත් එවන් පසුබිමක් තුල නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා හා ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකු ගිනිගත් තේන අබගමුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක අධික ලෙස රාපාණය කර සූදු ක්‍රීඩා කරමින් සිටියදී පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුණා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී පසුගියදා රෝහල්ගත කෙරුණු පුත්කලින් කිහිප දෙනෙකු පූර්ණ සුවය ලබා යළි නිවෙස් වෙත පැමිණ තිබෙනවා. මේක ඇවිල්ලා රෝගයක් වුණාට භයානක රෝගයක් නෙමෙයි අපි හරියටම ඇවිල්ලා ඒ දෙන ඉන්දිරිටි කාරියට පිළිගදලා සංගීතේ නුඹනාවක් තියෙනවා. ඉතින් බයේ ඇංගිලා ඉන්න ඕනෙත් නෑ. මොකද බය වෙන්න දෙයක් නෑ. මොකද කවුරු සමහරලා දන්නේ නෑ ඇවිල්ලා තමන්ට මේ රෝගය වැළඳිලා කියලා. ඉතින් තමන්ට නිකන් හරි හිතෙනවා නම් ඇවිල්ලා මේ රෝගය වැළඳිලා කියලා ගිහලා පොඩක් චෙක් කරගන්න එක. පරීක්ෂණයකට ගිහලා භාජනය වෙන එක තමයි හොඳම දේ. බයට මිනිස්සු ඇංගෙන නැති වුණාට ඇංගෙන්න තරම් මේක නෙමෙයි. අර තමන්ගේ මේක පවත්වාගෙන ඉන්නවා නම් තමන් වවුනියාව දිස්ත්‍රික්කයේ විෂ බීජ හරණය සිදු කිරීම වලට දායක වන වවුනියාව පොලිස් නිලධාරීන් වෙත ආරක්ෂිත ඇඳුම් කටළ පිරිනැමීම වන්නි දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව පොලිස් මූලස්ථානයේදී අද සිදු කෙරුණා. ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ මූලිකත්වයෙන් පුද්ගලික ආයතනයක් විසින් නිෂ්පාදන මූලික රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා. තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් එප්පාවල නගරයේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමට පියවරගෙන තිබුණේ මේ ආකාරයෙන්. මේ අතර නාවික හමුදාව විසින් කොරෝනා වෛරසයේ රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සඳහා සහාය දක්වමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරනු ලබන ශල්‍ය වෛද්‍ය චරිත නානායකර මහතා විසින් නිර්මාණය කරන ලද තවත් ඉන්හෙල ප්‍රතිකාර උපකරණ සියයක් නාවික හමුදාව වෙත ලබා දීම අද සිදු කෙරුණා. මේ මාස 4 වනදා සිට ආරම්භ වන වෙසක් සතිය තුළ සෑම ආයතනයකම සහ නිවසකම බෞද්ධ කුඩිය ප්‍රදර්ශනය කරන ලෙස බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා. මෙවර වෙසක් සතිය පටන් ගන්නේ 4 වෙනිදා. මේ 4 වෙනිදාට පටන් ගන්න වෙසක් සතිය අපි ශ්‍රී ලංකා වාසී සියලුම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැනුම් දෙනවා තම තමන්ගේ නිවාස ගොඩනැගිලි සහ අර්ධ රාජ්‍ය ආයතන මේ සියල්ලෙහිම එවගේ විශේෂයෙන්ම පුද්දලිකාංශෙත් රාජාංශෙත් විශේෂයෙන්ම මහමග්ග ගමන් කරනා වාහන මේවායේ බෞද්ධ කොඩිය ඒ සතිය තුල ප්‍රදර්ශනය කිරීම කරන්නයි කියලා. ඊට අමතරව ඒ නිවාසවල ඒ ස්ථානවල Tamanට හැකි අයුරින් පහන් දැල්වීම විශේෂයෙන් වෙසක් දවසේ 7 වෙනිදා පොයි දවසේ පහන් දැල්වීම සකස් කරගත හැකිනම් ගෘහස්ත මට්ටමේ හෝ ස්ථාන මට්ටමේ වෙනත් කූඩු වර්ග පහන් වර්ග එතකොට විදුලි බල්බ සැරසිලි ආදිය ඒ ගෘහස්ත මට්ටමේ සහ ආයතන මට්ටමේම ඉතා සීමිත පිරිසක් සෞඛ්‍ය හා ආරක්ෂා උපදෙස් පරිදි සංවිධානය කරගෙන ඉටු කිරීම. මහමැතිවරණයේ ජූනි මාසයේ 20 වනදා පැවැත්වීමට මේ වන විට දින නියම වී තිබෙනවා. කෙසේ වෙතත් මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිසම විසින් හෙට දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක් ඇඳවා තිබෙනවා. කොරෝනා වෛරස් තත්ත්වයත් සමගම කරලියට පැමිණ යට ගිය සහ යලි ඉහළට පැමිණේ මැතිවරණය පිළිබඳ කතිකාව යලිත් සමාජගත වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ඇති බලය පිළිබඳව දක්වමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයත් සමගම මැතිවරණය පිළිබඳ යට ගිය මාතෘකාව යලි කරලියට මෙලෙස පැමිණියා. ඉන් දින කිහිපයකට පසුව අප්‍රේල් මාස 20 වනදා
මැතිවරණ කොමිසම් විසින් දේශපාලන පක්ෂ සෞඛ්‍යංශ ආරක්ෂකංශ ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක නියෝජිතයින් සමග සිදු කළ සාකච්ඡාවේදී තීරණය කර තිබුණේ මැතිවරණයේ ජූනි මාස 20 වනදා පැවැත්වීමටයි. ඊට අදාළ ගැසට් නිවේදනයේද අප්‍රේල් මාස 20 වනදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. පසුදින එනම් අප්‍රේල් මාස 21 වනදා මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නායකින් හා නියෝජිතයින් අතර තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවේදී තීරණය වී තිබුණේ රටේ කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් පවතින අලුත්ම තත්ත්වය පිළිබඳව සලකා බලා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ වූ තීරණය මැයි මාස මුල් සතිය තුල ගැනීමටයි. ඒ අනුව මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් හෙට උදෑසන 11:15ට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පවතින තත්ත්වයත් සමග එක් දේශපාලන පක්ෂයකින් එක් නියෝජිතයෙකුට පමණක් සහභාගී වන ලෙසටයි මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙන්නේ. මෙලෙස හෙට දින පවත්වනු ලබන සාකච්ඡාව සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළා. මෙහිදී අපි සාකච්ඡා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ ඡන්දවීම සේවාවක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය පවත්වා ගැනීමට දේශපාලන පක්ෂවල අදහස් මොනවද කියන එකයි. පෞද්ගල විශේෂකන්ද දිවිච රැස්වීමේදී ඕන අපට කියා සිටියා. ඔවුන්ට තවදුරටත් සාකච්ඡා කරන්න ඕන කියලා. ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අත් අවශ්‍යම මේ අවස්ථාවේදී අපිට සාකච්ඡා කළ යුතු පිරිස් කීපයක් ඉන්නවා. එකක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලාධිකාරී. ඒට අමතරව එම ක්ෂේත්‍රයේම වෙනත් විශේෂඥයන්. අනිත් පැත්තෙන් අපේ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු දිසාපතිවරුන් ඇතුළුව ඡන්ද විසීම කාර්යයට සහභාගී වෙන කාර්ය මණ්ඩලය. සිවිල් සංවිධානවලත් අදා ගන්නට ඕනේ ඡන්ද විසීම හා බැඳි. අපි ඒ අරගෙන තමයි මේ ඉදිරි කටයුතු කරගෙන යන බලාපොරොත්තු. හිත අදහස් ලබා ගැනීම අපමණයි. ඒකෙන් කල් දානවද තියනවද කියන එක තීරණයක් නැහැ. දේශපාලන පක්ෂ කියන්නේ එක කණ්ඩායමක් විතරයි අපේ. ඒ අනිත් එක අපි අවසාන වශයෙන් අපි කාලය අවශ්‍ය වෙන්නේ අපට අඩුම ගාන දින 35ක් ඕනේ. නමුත් හෙට ඉඳලා දින 50කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද විසීම දිනේට තියෙනවා. දින 35ක තමයි අවම කාලේ දින අපි දින 40ක්වත් රටේ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි හැම තිස්සෙම රටවල් කොමිසම සභාව විශේෂයෙන්ම මම විශ්වාස කරන්නේ සියල්ල හොඳින්ම සිදු වෙවි. आसन्न सचिवेदी अनिवार्यवे අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට කළ කැඳවීම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කළ බව දන්වමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට ලබන 4වනදා පෙරවරු 10ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙස ඊයේ දින දැනුම් දුන්නා. එම කැඳවීම සම්බන්ධයෙන් සඳහන් කරමින් අද දින ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම් කිහිපයක්
कोरोना व्यसने पेरदीमट सह पवती तत्व पिलीबंद अदहस्विमसीमठ विवस्ताम बलय सहित पार्लीमेंट यलिकेन्दवट हिटप पार्लीमेंट मंत्री वरुण देशी विसीपहम अगमति निलनिवसट कैंदवाकरण साकच्छावक पल सहित द्याक्लिस अपीनोदकिमु विशेषेन्म मेम व्यसनेट मुहुनदीम संदह पोदु यांत्रण्याक सकस्करनलेस अपपक्षे अतुलु बोहो दिना इल्लातिबियदी एवन्नक निर्माणय किरीमट पवा मेवनते कटियुतु नोकल तत्वयक तुल मेलेस सियलु हिटप मंत्री वरुणगे हमुवक फलदायी नोवन बव अपे अदहसई पार्लिमेंटुवे हिटपु मंत्री वरुण देशी विसीपहम अरलियगह मेदुरट कैंदवनु लबन्ने इहत गैटलुव पिलिबंदव साकच्छा किरीमट नम एवनी साकच्छावकिन व्यवस्थामय गैटलुवकट विसंदुम लबागत हैकिवन्ने नैत एबेविन मेम रैस्वीम कैंदवन्ने इहत गैटलुव संदहा नम ए संदहा गतियुतु निवेरदी पियवर वन्ने जनाधिपतिवरया विसिन व्यवस्थावट अनुव हदीसि तत्वयक तुल पार्लिमेंटुव यलिकेन्दवीम हो नोयसेनम मेवनी तत्वयक तुल गत हैकि व्यवस्थानुकूल क्रियामार्ग पिलिबंदव श्रेष्ठाधिकरणय मतिय विमसीम बव अप दैडिव विश्वास करमु एसे नोमैति व्यवस्थावट अनुकूलव कटियुतु नोकिरीम मगिन आंडुव विसिन निर्माणीकरणमिन तिबेन अर्बुदय पिलिबंदव हिटपु मंत्री वरुण दनुवत किरीम फलदायक नोवन बव अप विश्वास करनेहिन मै मस 4 वन दिनट कैंदवायति रैस्वीमट मा एतुलु अप पक्षे हिटपु मंत्री वरुण सहभागी नोवन बव मेन दन वासिटिमु उपुटा गनीम अवसान रात्रि पोत विकाशे अवसान शुभ रात्रि දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.